පිළිගන්නවා ඉස්ලායිපි වීඩියෝ සෙටින් කියන අලුත්ම වීඩියෝ එකට සමා වෙන මේ ගොඩක් දවස් ගොඩක් කාලෙකින් මම මේ වීඩියෝ එකක් කරන්නේ වැඩත් එක කරන්න බැරි වුණා නිදහසට කාරණා වැඩක් නැහැ හරි ඇත්තටම වෙබ් ඇප්ලිකේෂන් සීරීස් එක පටන් ගන්න හදන්නේ අපි මේක වීඩියෝස් 9ක් තියෙනවා මේකෙදි ටොපික් එක විදිහට අපි කියන්නේ ප්‍රොජෙක්ට් ටොපික් එක විදිහට ගත්තේ ස්ටිකි නෝට් ඒ කියන්නේ ඔයාලට මොනාරි දේවල් අමතක වෙනවා නම් ඒව කියන්නේ තියා සේව් කරලා තියාගන්න පුළුවන් විදිහ පොඩි ටූල් එකක් හදන එකක් තමයි මේ කරන්නේ මේකෙදි පාවිච්චි කරන්නේ HTML වලින් අපි ඒ ලැන්ග්වේජ් එකෙන් ෆ්‍රේම් එක හදාගන්නවා ඊට පස්සේ CSS වලින් අපි ස්ටයිල් ටික හදාගන්නවා ඊට පස්සේ JS jQuery වගේ API එක ට්‍රූ ගනුදෙනු කරන ඒ පාත් එකේ ඒ දේවල් ටික හදාගන්නවා ඊට පස්සේ PHP වලින් බෑක්එන්ඩ් එක සහ API එක හදාගන්නවා ඊට පස්සේ SQL ලැන්ග්වේජ් එකෙන් අපි SQL ලැංගේජින් ඩේටබේස් ටික හදාගන්නවා ලැංගේජ් එකම පාවිච්චි කරන්නේ නැහැ ඇත්තටම අර සොෆ්ට් එක තියෙනවා PHP my admin ඒකෙන් ඩේටබේස් ටික හදාගන්නවා කොහොමත් PHP කෝඩ් එකට තමයි අපි SQL lines දාන්නේ වැඩේ කරගෙන යන දී තීරෙයි මම කොහොමත් ඒ කෝඩ් කරන විදිය ඔයාලට බලන්න පුළුවන් විදියට ස්ක්‍රීන් රෙකෝඩ් දාන කොහොමත් ස්ක්‍රීන් රෙකෝඩින් වලින්ම තමයි කොහොමත් යන්නේ අපි ෂෙඩියුල් එක බලමු ඉස්සෙල්ලම හඳුන්වා දීම තමයි අද කරන්නේ ඊට පස්සේ සැලසුම් කරනවා ඩිසයින් පාට් ටික කරනවා ඊට පස්සේ HTML ෆ්‍රේම් එක හදාගන්නවා ඊට පස්සේ CSS වලින් ස්ටයිල් ටික හදාගන්නවා ඊට පස්සේ jQuery ෆ්‍රේම් වර්ක් එකකින් JS JavaScript ඒ වගේම අපි පාත් එක හදාගන්නවා කෝඩ් කරලා API එක ට්‍රූ ගනුදෙනු කරන්න ඊට පස්සේ PHP බෑක්එන්ඩ් එක හදාගන්නවා මේ ඊට පස්සේ API එක PHP බෑක්එන්ඩ් එක ඒ ටික හදාගන්නවා ඊට පස්සේ අපි ඩේටාබේස් එක හදාගන්නවා PHP my admin කියන software එකකින් ඊට පස්සේ testing and troubleshooting කරනවා ඊළඟට ඊට පස්සේ launch කරනවා GitHub එකට ඊට පස්සේ ඔයාලට download කරගන්න පුළුවන් ඊට පස්සේ ඔයාලගේ දේවල් කරගන්න පුළුවන් ඔයාලට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ එක එක දේවල් කරන්න පුළුවන් හරි මේකේ ඇඩ්වාන්ටේජස් ගැන කතා කරොත් ඒ කියන්නේ වාසි දැන් අපි මේකට API එකක් පාවිච්චි කරන නිසා ඔයාලට පුළුවන් ඔයාලටම කියලා ඉන්ටර්ෆේසස් හදාගන්න නැත්තම් ඒ කියන්නේ Python වල ඉන්ටර්ෆේස් හදාගන්න පුළුවන් ඕන ඕන විදිහට හදාගන්න පුළුවන් නැත්තම් ඔයාලගේ ඇප්ලිකේෂන් වලට කනෙක්ට් කරගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් API එකක් තියෙන නිසා හරි එහෙමනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා මේ පොඩි ඇප්ලිකේෂන් එකක් හදන එක තමයි කරන්නේ ඔයාලා බලනවා නම් බලන්න මේ සීරීස් එක ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් එහෙමනම් මේ වීඩියෝ එකෙන් අදට සමු ගන්නවා නැවත ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු වීඩියෝස් 9ක් තියෙනවා මේ පළවෙනි වීඩියෝ එක